දෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ කාරක්ෂමතාව ගැන රට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවකය දැන්.ෂෙ. අදලියන්නේ දෙසිිය අනු දෙවැනි ටෙලිබැකිය මේ රට මුහුණ දෙන මේ ආර්ථික ව්‍යසනයට උත්තර හොයෙනවා වෙනුවට වත්මන් රජයේ එක්ම උත්සාහය. මර්ධනයා රම්භකිරීම මර්ධනය කරන විදිහසවීම නේද අලූතුන් අනපනත් ගෙනල්ලා මාධ්‍ය මර්ධනය කිරීම එක් ප්‍රධාන උත්සාහයක් ලියන්න කියන කතා කරන මිනිස්සුන්ුව කූඩු කරන්නේ කොහොමද කියලා. උදේ හවසහීන දකින එක තමයි මයාලගේ වැඩේ නේද. එක තමයි මේ රජේ එකකම කාර්ය භාරය වෙලා තියෙන්නේෙ මේ වෙලාවේ. මේ උන්දල හිතාන ඉන්නේ අර මේ දාහතරවැනි ලුවී රජු හිතපු විද්‍යහටමයි. ලොවිීරජු කිව්වනේ රජයනු තමමා කියල නේද. මේගල්ලොත් හිතාන්ඉන්නවා රජය කියන්නන්නේ ඒ ගොල්ලො කියලා හොදේ ලෝක බැංකුව කියනවා න අලුත්ම වාර්තාවේ හොඳේ. විස්සයි විසතුනේදිත් විස්සයි විසිතුනේදදිත්. අරිද අපේ ආර්ථිකේ පල්ලම් බහිනවා කියලා. රින හතරයිදසම තුනක අගයක් දක්වා පොහත වැැටෙනවා කියලා. මේ තත්වෙන් ගොඩෙන් සංචාර්කතේ ඒ ඇගලුම් නේද. ඒආදී මෙරටට ඩොලර්ගේන ප්‍රධහන ශේත්‍ර වහ වහා නගාසිටුවන්ට මොකක්ද කරන්න ඕනනි කියෙලා හොයන්න ඕනෙනෙ නේද. මේ ශේත්‍ර මහුණ දෙන ගැටළු විෂඳන්න පුළුවන් වැඩසටහන අවශ්‍යයිනි ඒ සියල්ලු කතිකාවන් පැත්තකදාලා. මේ උදේ හවස මර්ධන අනපන තහදයි. ඉන්න ඇත්තටම හිතාගන්න බෑ මේේ උන්දලලාට මොහද වෙලාතියෙන්න්න කියලා. පසුගේ මාස දෙකම ගෙවිලගේ ත්‍රස්ථවාදේ වැලැක්වීමේ නව පණතක්ක එක් නේද. ඒ පනත සම්මත වුණාන වතුරටිකක් බොන්නවත් කටාරින්ට බැරි වෙනවා ආ ඒ කියලතමයි අපේ සටන ආරම් කලේ ද යාන්තන් ඔවන් තාවකාලික වකුළගෙනින් ොහරද ැන් ඉල්ඟට ෙනාපු විද්‍යුත්තිිකාශන අධිකාරී පනත ඔ මේ දවස්සලගේන්ට හදනයකෑ. ඒකෙන් කරන්න හදනම හිීලෑ මාධ්‍යයක් හදාගෙන නේද ඒගොල්ලු කියනදේවල් විතර කරන මාධ්‍යයක් හදාගන්න මේක අතිශය වයාන පනතක් හොන්දේ සාමාජික. He past pass the knife. පස් දෙනම ජනාධිපතිගේ කොහ කොහමට හිට ඉදනේද ජනාධිපතිට ගොට් අල්ල විතරක් නතර වෙන එකක් නෑ ගොට්ට ගහලත්දේ. හරි මේ සංයුතියම වැරදි. කොමිස මේ සභහපති පත් කරන්නේ ජනාධිපති. පස් දෙනම අන්තිමට නිකම් පහේ පන්තිය වගේ ජනපතිගේ පහේ පන්තියේ රූකඩ සෙට්ටකක් බවට පත්වෙනා. මේ රූකඩ පහ ඕනම වෙලාවක ජනපතිර ඉවත් කරන්නත් පුළුවන් දාන්නත් පුළුවන් අයින් කරන්න පුළුවන් හරිද දැන් ඔය එහෙම ජනපතිර ඉවත් කරට බැිය ක කියලා හිතගෙනට . රත්නනායකෝ දොට්ටදාාපු විදියනේද. ආං ඒ ආකාරයටටත් මෙවෙ කෙලින්ම ොට්ටදාන්ට පුළුවන්. හරිද පහේ පන්තිය කට්ටියව. ඉළඟට ඇති භානකම වගන්තිය තයි වාර්ෂික බලපත්‍ර ලබාදීමේ ක්‍රමේ. අෞෘද්ධන්තීමට මිහන්දම ලම් යහෝවෙලා රිපෝට්ක දෙන්නේ. ආං ඒ වගේ. හොඳටම කකරු ආණ්ඩුව කියන විදිට හිටිය නැත්නම් ඉල්ළඟ වෞරද්‍යය බලපත්‍රේ නොද ඉන්න පුළුවන්.. මධ්දෙ කර්මාන්තයක්. විශාල සේවක පිරිසක් විධ ශේත්‍රයටතේ නඩත්තුවෙනවා. ලැන් ලබන අවෞරද්දේ යිසන්න එක තියේද නැද්ද කියලා? ආණඩුවනන් තීරණය කරන්නේ එතකොට කොහොමදාර ආයතනවලට සේවකෝ බන්ධවගන්නේ සේවකින්ම ඉස්තීරකරන්නේ නේද ස්තර සේවකින්ලෙ සබඳවගන්ට පැණනි ඇයි ලබනවරද ලයිසනක නැතිවනොත්හැනේද ගැන්න හෙනම් අවරුද්දේ කොන්තරත්තක මයි ඔයි දියටට සේවකෝ ගන්ට වෙන්න නේද පුදුම පණතක්න මේක මේක තව මාර වගන්තියක් තියෙනවා මේ පස් දෙනාගේ කමිෂන් සභහාවට මේ ශක්ක්‍රදේවන්ද්‍රයන්ගේ වගේම අමූතුම මේ බලයක්තියෙන්ටඕනියෝ වැඩේ කොන්න්නට මොකදන්නවා අදේ මේ පස් දෙනා තමයි මේ ඉල්ලෙක්ට්‍රොනිික විකාශණ ආයතන අධික්‍ෂණ හා න්‍යයාාමනයකින දෙකම කරන්න හරද හිතාගන්ට පුළුවන් නෙ පස් දෙෙනයි. අඩුම ගානේ ඉල්ලෙක්ට්‍රොනිික එකැනේටීව. විතරක් ගමු සිරස තියෙනවා සියත තියනවා හිර තියෙනවා දෙරන තියෙනවා ස්වර්ණවාහිනය තියෙන රූපවාහිනය තියෙනවා යිටන් තියෙනවා නේද ඇ ැඟිටමු නාලිකා දෙකක් උදහරණයට ගමු පැය පහලවක් ගාන ගත්තොත් පැඇති හා. ඒ පැඇතිහේ වැඩසටහන් සියල්ලම නරබලා තීන්දුගන්න මේ පස් දෙනකොට පුළුවන්ද. අනික ඉතින් මේ පස්නනාගේ සිතංගි වලට අනුව දෙතකොට ට කරන්න ඕනේ. අපි මාධ්‍ය කරන්න ඕනේ ඇ එක ැනෙේ තේරණ සිංහලෙන්කි වෝ ජනපති කැමති වැඩසටහන් විතරයිතින් අපට එහෙමනාම් කරන්ට වෙන්නනේද. බලපත් රහෝසි කිරීමේ අපූරු නිර්ණායක දෙකක් ගැන කතා කරමු. මේ පනත තියෙන. ජනපති රනිල්ට අනුවටව. චැනැල්වල ලයිසන් එක අවලංග කරන්න පුළුවන් ක්‍රම නැත අවස්ථා ප්‍රධාන අවස්ථා කීපයක් තියෙනවා. එකත් තමයි ජාතික අරක්ෂාවට බලපාන හේතු. අපඒ එක පැත්තකින්තීමමු. ඉළඟක තමයි ජාතික හර්ථිකේ හරද? ජාතික ආර්ථිකය නැශනල් ඉ එකොනමියක. හරිතු ඉළඟික මහජනසාමේ හරද අපි දම් මහජනසාමයක්ත් පැත්කතියෙමු. දැන් කිසිදු විකාශන කටයුත්තක් මේ සම්බන්ධව කරනවා නම් පහේ පන්තියෙන් අවසරගන්නඕනි හරිද මහජනසාමයත් පැත්තකින්තිලා ජාතික රක්ෂාවක් පැත්තකින්තියලා මේ ටෙලිවක ආරම්බේදිම මා සඳහන් කලානේද ලෝකබැංකුව. අපේ ආර්ථිකය ගැන අලුත්ම පුරෝකතනය? සෑයි විසතුනේද අපේ ආර්ථික කඩා වැටනෝ කියල නේද. රීන හතරයිදසොතුනක් ගන්නවා කියලා. දැම් මේක ප්‍රවෘර්තිවලට කිව්ව කියමුකු. එතකොට මේ ජනපතිග අර පහේ පන්තියේ ටීම් එකට පුළුවන් මෙට මෙහෙම තීරණයක් ගන්න. ජනපති රනිල් විස්සයි හතලි සටේදී නේ රට සංවර්ධධ රාජ්‍ය කරන්ට හදන්නේ. අඒකට බඩපිරන්න ණයගනමින් රටේ මර්මස්ථාන බිකුණාදාන්ට සැලසුම් කරමින් ඉන්න. ඒවගේ උත්තම සැලසුමකට මේ විස්්යි විස්තුනේදීත් රටේ ආර්ථක රීන වෙනවා කියලා සියත ප්‍රවෘති වලට කිව්වා සියත ප්‍රවෘති වහා නතර කර දමමු. ඒක තමයි මේ පනති හැටියට මේ මහා පුළුල් වචනවලට ඕනම වෙලාවක දැන්ට පුුවන් අර්ථකතන. එතකොට අපිට වෙන්නේ හයේ ඉඳල හත දක්වාว่า नेटlick පෙන්1න් හොँේ ලි එනිසා සියල විද්‍ය्युත් නාලිකා එකතු වී මේ බයානක इलेෙक्ट्रॉonicක් බ्रรडකස් න් තෝරටි බिල්ලක පරාජය කරන්න අධිකරණයට යාය තුයි එක් දහස් නොමසි අනු හතේ චන්දරිකා සහ මංගලගෙන ආ ශ්‍රී ලංකා අවිකාශන අධිකාරි පනත් කෙටුම් පත ගරු ශ්‍රේෂ්ඨාධිකරණය හමුුවේ ඉවත දමන්ට සිදුණු ආකාරයටම මේ සටනත් එකතුවෙලා අතට ගමු කියලා සියලුම සහුෘද්ද මාධ්‍ය ආයතන සේම මාධ්‍ය වේදී ගෙනුත් ඉල්ලා සිටිනවා. එසේ නොවන හොතුන් මේක අපට බලපාන්නේ නෑ අපේ ලොක්ක ආණ්ඩුවේ කුක්ක එනිසා අපට හොඳා උන්ට තමයි ඇනෙන්න්නේෙ කියලා හිතාගෙන හිටියොත් මත්ක තියාගන්න ආණ්ඩුවක් වෙනස් සුනු දවසක මේ පනත තමන්ටත් බලපාන්ට පුළුවන් දවසක්කේවි. හොඳේ එදාට ඉතිං අර නිමොලාර්ගේ කවයේ අන්තීමම වචනටික ඕ අන්තම වචනටික ඒ ටිකවත් කියාගණට බැරිවේවි අද මාවඩුවෙන් කතා කරන්න කවුරුත් නැති හැටි කියලා හොඳේ එදාට එහෙමුවත් කියාගන්ට බැරිවේවි කියලා අද ටෙලිවැකිය අවසන් කරනවා.